හොඳයි. දැන් බලමු මවුලය කියන එක. මවුලය. එතකොට මේ මවුලය කියලා කියන්නේ ද්‍රව්‍ය ප්‍රමාණය මන්න අන්තර්ජාතික ඒකකය. හරි. ද්‍රව්‍ය ප්‍රමාණය මනින. මේක හොඳට මතක තියාගන්න ප්‍රමාණය. දැන් ඕක මනින්න අපේ තියෙන සාමාන්‍ය ඒකක. ද්‍රව්‍ය ප්‍රමාණය මනින්න අන්තර්ජාතික ඒකකය. මම මේ කෙටියෙන් කියන්නේ. එතකොට අපිට මේට අමතරව වෙනත් ඒකක තියෙනවා. දුසිම කිව්වොත් ඉලක්කම 12යි. එතකොට මවුලය කියන නමට අදාළ ඉලක්කම තමයි මෙන්න මේක. දැන් දුසිම කිව්වොත් ඉලක්කම 12. මවුලය කිව්වොත් ඉලක්කම 6.22 10^23. ඒතර ඕගොල්ලෝ මේක ඉගෙන ගත්තා මීට කලින් කොටසේදී. මේ ඉලක්කම අපි අවගාඩ්‍රෝ නියතය කියලා. එතකොට ළමයි අවගාඩ්‍රෝ නියතය කියන මේ මෙන්න මේ ඉලක්කම අපිට මවුලේ කියන නමෙනුත් හඳුනනවා. අපි ඕගොල්ලෝ කඩේට ගිහිල්ලා දුසින් දෙකක් දෙන්න කිව්වහම පොත් 24ක් හම්බෙනවා. හැබැයි 12 කියන එක ඔළුවේ තියාගෙන තමයි දුසිම කියලා කියන්නේ. 12 කියන එක ඔළුවේ තියාගෙන දුසිම කියලා කියනවා. එතකොට මේ ඉලක්කම ඔළුවේ තියාගෙන මවුලේ කියලා කියන්න පුළුවන්. එතකොට අපිට මවුල දෙකක් ගන්න කියලා කියන්න පුළුවන්. මවුල දෙකක් දෙන්න කියලා කියන්න පුළුවන්. එතකොට ඉලක් මවුලයක් කියන එකේ ඉලක්කම මේක කියන එක ඔළුවේ තියාගන්න හොඳට. එතකොට මෙහෙම ඉලක්කම අවගාඩ්‍රෝ නියතය වන බවත් මෙහෙම ඉලක්කම මවුලය කියලා කියන්නත් අපිට පුළුවන්. ඒක හොඳට මතක තියාගන්න ඕනේ. හරි. දැන් එතකොට ඕගොල්ලන්ට තියෙනවා මෙන්න මේ ඉලක්කමක්. ඉලක්කමක් මැනලා ගන්න. උදාහරණයක් විදියට සීනි ඇට මවුලයක් නැත්නම් ගල් ඇට මවුලයක් ගන්න කිව්වොත් මෙච්චරක ප්‍රමාණයක් ඔයගොල්ලන්ට ගණන් කරන්න වෙනවා. 1 2 3 4 5 100 10 2000 5000 10000 ලක්ෂය කෝටිය බිලියනේ ට්‍රිලියනේ ඔය විදිහට ගණන් කරලා ඉලක්කමක් විදියට ඕගොල්ලන්ට 6.022 අර බිංදු 20ක් යනකම් ඉලක්කම වෙනකම්ම ගණනය කිරීමක් කරන්න වෙනවා. ඒක ඊටාම අපහසු කාරණාවක්. ඒක නිසා අපිට පරමාණු හෝ අණු හෝ මවුලයක් මේ හයිඩ්‍රජන් පරමාණු 1යි හයිඩ්‍රජන් පරමාණු 2යි හයිඩ්‍රජන් පරමාණු 3යි හයිඩ්‍රජන් 4යි එහෙම නැත්නම් මීතෙන් අණු 1යි මීතෙන් අණු 2යි මීතෙන් අණු 3යි කිය කිය මේ ඉලක්කම වෙනකම් ගණන් කරන්න වෙනවා. මේ ඉලක්කමට සංඛ්‍යාවක් කියන්න බෑ. තාම එහෙම ට්‍රිලියනේද ට්‍රිලියන කීයද කියලා ඉතින් එහෙම ගණනය කරලා බලන්න ඕනේ. එතකොට දැන් මේ ඉලක්කම ගන්න බැරි නිසා ගණනය කරන්න බැරි නිසා ඒ කියන්නේ හයිඩ්‍රජන් පරමාණු මෙච්චරක් ගණනය කරන්න බැරි නිසා මේ ප්‍රමාණය අපිට ගන්න ලේසි ක්‍රමයකට තමයි මේ හදන්න යන්නේ. දැන් මේ ඉලක්කමට කියන්න ලේසි වචනයක් තියෙනවානේ මවුලය කියන නම. අපිට ඕන මේ ඉලක්කම නොකිය මවුල එකයි කියලා කියන්න පුළුවන්. ඒ කියන්නේ මේ ඉලක්කම අපි කියන්නේ නැතුව අපිට මවුල එකක් දෙන්න කියනවා. වැලියට මවුල එකක්. එතකොට ඕගොල්ලන්ට වැලියට මවුල එකක් දෙන්න ගියාම ඒත් මේ ප්‍රමාණය වැලියට මෙච්චර ගණන් කරන්න වෙනවනේ. ඒක කරන්න බැහැනේ. ඒක නිසා අපි වැලියට මෙච්චරක් එහෙම නැත්නම් වැලියට මවුලයක් ගන්න ලේසි ක්‍රමයක් හොයන්න ඕන. වැලියට මෙච්චරක් ගන්න බෑ ලේසියට. ගණනය කරන්න අමාරුයි. ඒක නිසා වැලියට මවුලයක් ගන්න ක්‍රමයක් ඕන. ඒකට හොඳම දේ තමයි මෙන්න මෙච්චරක් ගන්නව වෙනුවට 10^23 ගන්නව වෙනුවට ලේසියෙන්ම කරන්න පුළුවන් මවුලයක් ගන්න එක. මවුලයක් ගන්න එක. හැබැයි මවුලයක් ගන්න කියලා කියන එක ලේසි වුණා. කියන එක ලේසි වුණාට මේක ගණනය කරන්න බැරි නිසා ඊළඟට ලේසි මේක තමයි ස්කන්ධයක් මනින එක. ස්කන්ධයක් මනින එක. ස්කන්ධය මැනලා ගන්නවා. මැනලා ගන්නවා. හැබැයි කොච්චරක ස්කන්ධයක් මනින්නද අපි? කොච්චරක ස්කන්ධයක් මනින්නද? ඒ කියන්නේ මවුල එකක් ගන්න කොච්චරක ස්කන්ධයක් මනින්න ඕනද අපි? අන්න ප්‍රශ්නයක් තියෙනවා. දැන් හැම එකෙම එකම ස්කන්ධයක් මනින්නද? බෑ. එහෙම කරන්න බෑ. එතකොට අපි මේ මවුල එක ගන්න නම් කොච්චරක ස්කන්ධයක් මනින්න ඕනද කියලා තමයි දැන් මේ කියන්නේ. එතකොට අපි මූල ද්‍රව්‍යයක් හෝ සංයෝගයක්. උදාහරණයක් විදිහට අපි ගමු ඔක්සිජන් පරමාණුව. ඔක්සිජන් මූල ද්‍රව්‍ය. හරි. එතකොට ඔක්සිජන් මූලද්‍රව්‍ය සැලකුවොත් ළමයි ඔක්සිජන් වල මවුල එකක් ගන්නෙ කොහොමද?
එහෙම නැත්නම් ඔක්සිජන් වල දැන් අර අපි කිව්ව ඉලක්කම ගන්නෙ කොහොමද? පරමාණු. ඔක්සිජන් පරමාණු මෙච්චරක් ගන්නෙ කොහොමද? මෙන්න මෙච්චරක් ගන්නෙ කොහොමද? ඔක්සිජන් වල මෙච්චරක් කියන්නේ මවුල එකක්. එතකොට මේ මවුල එක ගන්නෙ කොහොමද? අපි ඒකට අන්න ස්කන්ධයක් මනිනවා. කොච්චරක ස්කන්ධයක්ද? අන්න ඒ ස්කන්ධය ගැන තමයි මම මේ දැන් කියන්නේ. ඔක්සිජන් වල මවුල එකක ස්කන්ධයක් නම් ගන්න ඕන. ඒක සාපස් වලට සමාන ස්කන්ධයක් ගන්න. මවුල එකක් ගන්න ඕන නම් මවුල එකක් ගන්න ඕන නම් සාපස් වලට සමාන ස්කන්ධයක් ගන්න. සාපේක්ෂ පරමාණුක ස්කන්ධයට සමාන ස්කන්ධයක්. ස්කන්ධයක් ගන්න. එතකොට ඔක්සිජන් වල සාපස් කීයද? 16යි. සාපස් 16යි. එහෙනම් ඔක්සිජන් වල මවුලයක් ගන්න මවුලයකට අවශ්‍ය ස්කන්ධය සමානයි ග්‍රෑම් 16යි. පැහැදිලිද? එතකොට ඕගොල්ලෝ සංයෝගයක් විදිහට අපි ඇමෝනියා ගමු. ඇමෝනියා මවුලයකට අවශ්‍ය ස්කන්ධය කොච්චරද? ස්කන්ධය කොච්චරද? එතකොට නයිට්‍රජන් කියන්නේ 14යි. අපි සාපේක්ෂ පරමාණුක ස්කන්ධ කිව්වොත් නයිට්‍රජන් කියන්නේ 14යි. හයිඩ්‍රජන් කියන්නේ 1යි. එතකොට 14යි. හයිඩ්‍රජන්ල 3 දෙනෙක් ඉන්න 3යි. එතකොට 14යි 3යි 17යි. එහෙනම් 17යි සාපේක්ෂ අණුක ස්කන්ධය. ඇමෝනියා කියන්නේ අණුවක්. ඒ නිසා අණුක ස්කන්ධය 17යි. එහෙනම් අණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ප්‍රමාණයක් ගන්න. මේ සාපස් වගේම සාපේක්ෂ අණුක ස්කන්ධය දෙකම. අණුවක් නම් අණුක ස්කන්ධයනේ. එතකොට සාපේක්ෂ අණුක ස්කන්ධයට සමාන ග්‍රෑම් ප්‍රමාණයක් ගන්න. එතකොට 17යි. එතකොට ග්‍රෑම් 17ක් ගත්තාම ළමයි, ඒ ග්‍රෑම් 17 ඇතුලේ මවුල එකක් තියෙනවා. මවුල එකක් කියන ළමයි අන්න අපි ආපහු නිකන් හිත ඇතුලේ මතක් කරලා බැලුවොත් ඉලක්කමක් වශයෙන් එතන තියෙනවා. මවුල එකක් කියන්නේ මෙන්න මෙච්චර ඉලක්කම. ඒතර ඕගොල්ලොන්ට ලියන්න පුළුවන්. අපි අර අවගාඩ්‍රෝ එකේදිත් ලිව්වා 6.22 වාරයක් 10^23 කියන්නේ 6.22 වාරයක් 10^23 කියන්නේ මවුල එකයි. මවුල එකයි කියන්නේ දැන් ඕගොල්ලොන්ට අර සාපස් හෝ සාස් වලට සමාන ස්කන්ධ. සාපස් හෝ සාස් වලට සමාන ස්කන්ධ. එතකොට මේ තුනෙන් ඕගොල්ලෝ මේක මෙයාට සාපස් සාස් වල තියෙන මෙන්න මෙතන ළමයි තියෙන්නේ, මෙන්න මෙතන තියෙන්නේ අණු හෝ පරමාණු ගණන. අණු හෝ පරමාණු ගණන. මේක ළමයි ඉලක්කමෙන් තියෙන්නේ සංඛ්‍යාත්මකගේ. අර දැන් අර දුසිමිත් 12ක් තියෙනවා කිව්වේ. ජෝඩුවට 2යි කියලා ඉලක්කම තියෙන්නේ අන්නේ ඉලක්කම. එතකොට සාස් හෝ සාපස් වලට සමාන ස්කන්ධ. සමාන ස්කන්ධ. ස්කන්ධ. හරි. එතකොට සාහස් හෝ සාපස් වලට සමාන ස්කන්ධ ගත්තොත් එතන තියෙන අණු ගාන හෝ පරමාණු ගාන මෙච්චරයි. ඕක මාරු කරගන්න එපා. ඊළඟට අපිට සාස් හෝ සාපස් වලට සමාන ස්කන්ධ ගත්තොත් ඒක අර මවුල වලින් කිව්වොත් මෙන්න මෙතනින් නවතින්නේ. මවුල. මවුල ගණන ප්‍රමාණය. නැත්තම් ප්‍රමාණය. ප්‍රමාණය. ඒතර මවුල ගණන හෝ ප්‍රමාණය කියලා වුවහම මෙතනින් නවතිනවා. අණු හෝ පරමාණු කියලා ගත්තොත් සාපස් හෝ සාස් වලට සමාන ස්කන්ධයක් අරගෙන එතන තියෙන අණු හෝ පරමාණු ගණන මෙතනට අපි ගාන හදන්න ඕන. එක හොඳට මතක තියාගන්න.